आई भवन सामान्य पेल सन्निवेदने सह माध्य अध्ययने हदारण दरुवन वेनुवेन एकुलहासेनिये दहवेनी पाडम मेककेट अदाल तवत ऑनलाइन पाडमकिन ओबहा संबंध वेन्नटाई मे सूदानम वन्ने विशेषयेन्म निवसे सिटिन मे काल सीमावेदी सामान्य पेल दुवा दरुवन वेनुवेन අත්ලක්කීමට මේ පාඩම ඔබට ගෙනෙන්න මම කල්පනා කරා. එමනම් දරුවනේ අපි අද දිනේ මාතෘකාව ලෙස කතා කරන්නේ අපි අද දිනේ මාතෘකාවසෙන් කතා කරන්නේ රූපවාහිනී මාධ්‍ය පිළිබඳවයි. රූපවාහිනී මාධ්‍ය 11 ශ්‍රේණියට අදාළව අපි අද කතා කරනවා සංවේදනය සහ මාධ්‍ය අධ්‍යයනයේ 10 වෙනි පාඩම වන රූපවාහිනී මාධ්‍ය පිළිබඳව රූපවාහිනී මාධ්‍ය ගැන කතා කරද්දී දරුවදේ අපිට වැදගත් වෙනවා මේ මාධ්‍ය විකාශය පිළිබඳව කතා කරන්න රූපවාහිනී මාධ්‍යයට පෙර දරුවනේ අද බලමු අපි ලබා දෙන විශේෂණ දේශයේ මග පෙන්වීම පිළිබඳව රූපවාහිනියේ මාධ්‍ය පිළිබඳව අපිට හදාරනකොට දරුවනේ බලාපොරොත්තු වෙන නිපුණතාවය තමයි රූපවාහිනී මාධ්‍ය විකාශනය හා ස්වභාවය වටා ගනිමින් විචාරශීලීව රූපවාහිනී නැරඹීමේ කුසලතාවය ප්‍රදර්ශනය කර ගැනීම තමයි දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන නිපුණතාවය මේ නිපුණතාවට අදාළ නිපුණතා මට්ටමක් තියෙනවා ඒ නිපුණතා මට්ටම තමයි අද සාකච්ඡා කරන්න සූදානම් වන්නේ 10.1 රූපවාහිනී මාධ්‍ය පිළිබඳ පසුබිම් අවබෝධයෙන් යුතුව රූපවාහිනී විචාරශීලීව ඇසුරු කිරීමේ හැකියාව ප්‍රදර්ශනය කරයි මේ නිපුණතා මට්ටම සම්පූර්ණ කරගන්න 10 වෙනි 11 ශ්‍රේණියේ 10 වෙනි පාඩමට අදාළව රූපවාහිනී මාධ්‍ය බිහිවීම විකාශයේ ලෝකයේ සහ ශ්‍රී ලංකා වාසීනොත් රූපවාහිනී මාධ්‍ය ස්වභාවය සහ ලක්ෂණ රූපවාහිනී නව ප්‍රවණතා පිළිබඳව විශේෂ කරුණු සාකච්ඡා කිරීමට මේ මොහොතේ සිට සූදානම් වෙනවා. එහෙනම් දරුවනේ අපි බලමු මුලින්ම රූපවාහිනී විකාශය ආරම්භ කිරීමට මත්තෙන් අපි සංනිවේදනයේ ආරම්භ ඉතිහාසය ගැන කතා කරන්න. අපි අහලා තියෙන දන්න දේ තමයි පුතේ මුලින්ම බිහි වුණු සංවේදන ස්වરૂපය මොකද්ද කියලා ඇහුවොත් අපිට දෙන්න තියෙන උත්තරය මොකද්ද? දෘශ්‍ය සංවේදනය. ඒ වගේම අවාජික සංවේදනය. දෘශ්‍ය සංවේදනය කියලා කියන්නේ පුතේ ඇසෙන් දැකීමෙන් සිදු කරන සංවේදනය කියන එක අපි 10 ශ්‍රේණියේදී ඉගෙනගෙන තියෙන්නේ. ඒතකොට මුලින්ම මේ දෘශ්‍ය දේවල් ඒ කියන්නේ දැකලා ඒ ඔස්සේ තොරතුරු ලබා ගැනීම තමයි සිද්ධ වුනේ. මෙන්න මේ කියාදාමේ වටාගත් मिनिसुन तोरतुरु हुमारु करगांड दुस्य सन्निवेदने विधि भाविता करा मेके प्रतिपल अल्लेस दमागुदे रूपवाहिनी माध्य बीवन्नी एना रूपवाहिनी माध्य बीवीम पिलीबंदव कथागिरी वन मात्तेन अभी पुलाक अभी बालमुदे मेकट पदनांगुन मेसंदागत्त उत्साहयं पिलीबंदव कथा करांड दर्शन मेन मे करण मिनसुन मेन मे सेवन भावित्य प्रसंग अभी वर्तमान दगिन चित्रपट सालावक अभी सिनेमा सालावक चित्रपट बलना वगे ऐत अतीत बुद्गलो मिनसुना मे सेवनली नाटक सेवनली नाट्य बलांड तो सेवनली नाट्य वड़ा प्रचलित उने चीने की लाइतम अभी उलिम हलते तो चीने में व्याप्त सेवनली नाट्य कैरे मे रूप तटाने की विद्यटम උද්ගලයා තේරුම් ගන්න ආලෝකය එවනම් ගිනි මැලයක් ඉදිරියේ යම් කිසි දර්ශනයක් රඟපානකොට ඒ ඔස්සේ ඇතිවන ඒ
නිර්මාණය නැත්නම් සෙවණැල්ල ඒ සෙවණැල්ලත් එක්ක ලබා දෙන යම් කිසි කටහඬ එහෙම නැත්නම් දෙබස් එක්ක යම් කිසි නිර්මාණයක් ඉදිරිපත් කරන්න හැකියාව ලැබුණ බව ඒ හැකියාව ප්‍රදර්ශනය කරා ඒවා අපි අඳුන ගන්නවා සෙවණැලි නාට්‍ය කියලා දැන් ඔබට මේ සෙවණැලි නාට්‍ය ව්‍යාප්ත කරගන්න ඒ කාලේ පුද්ගලයන් මුල්ම උපකරණයක් හදුවා ඒක අපි අඳුන ගන්නවා මුල්ම ප්‍රක්ෂේපණ උපකරණය කියලා මේක උත්තර කාචයක් භාවිත කරලා නිර්මාණය කරපු යන්ත්‍රයක් මේකෙන් සිද්ධ වෙන්නේ මොකද්ද පුතේ මේ මැජික් ලන්තෑරුම කියලා තමයි උපකරණය හඳුන්වන්නේ මේ මැජික් ලන්තෑරුමෙන් ජර්මන් ජාතික පූජකයෙකු ඇතනේසිය ක්‍රේචර් 1945 දී මේ නිර්මාණය කරපු මැජික් ලන්තෑරුම මගින් පුතේ හැකියාව ලැබෙනවා මේ සෙවණැලි නාට්‍ය තවදුරටත් ව්‍යාප්ත කරන්න එව නැත්නම් සජීවීව පුද්ගලයා වෙතට සමීප කරන්න මේකේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රසංග කලාව ප්‍රසංග වේදිකාව පුද්ගලයන් අතට පත් වෙනවා මේක තමයි මුලින්ම අපි දැකපු සිනමා මාධ්‍යයට පසුබිම් වුණ කාරණේ කියලා අහලා තියෙනවා එතකොට මේ මැජික් ලන්තෑරුම ඔබ දකින්නේ මේ පෙළපොතේ මේ රූපේ ඔබ දකිනවා මේ මැජික් ලන්තෑරුම උපයෝගී කරගෙන තමයි සෙවණැලි නාට්‍ය ඒ කාලයේදී පෙන්වුවේ එතකොට අපි මේ මැජික් ලන්තෑරුම පිළිබඳව මැජික් ලන්තෑරුම එහෙම නැත්නම් සෙවණැල්ල ආලෝකයක් ඔස්සේ ආලෝකයෙන් පුද්ගලයන් කොහොමද සෙවණැලි නාට්‍ය පෙන්වුවේ ඒ කාලේ කෙනෙක්ගේ යම්කිසි අවබෝධයක් ගන්න මම ඔබ පොඩි වීඩියෝ පාඩයක් විතර අගෙන යන්නම් ඒ වීඩියෝ පාඩෙන් පෙන්ණු කරන අපතේ වීඩියෝ පාඩෙන් ලබා දෙනවා ඈත අතීතයේ පුද්ගලයන් කොහොමද මේ සෙවණැලි නාට්‍ය කොහොමද ප්‍රදර්ශනය කරගෙන අවබෝධයක් ගන්න මේ වීඩියෝ පාට ඔබට බැලුවා නම් මේ ප්‍රේක්ෂකයා පිනවන්න මේ නිරූපණ ශිල්පියා සෙවණැලි නාට්‍ය කොහොමද පෙන්වන්නේ කියන අවබෝධය ඔබට දැන් ලබා ගන්න පුළුවන් මේ කෙටි සිනමා පාඩය මේ වීඩියෝ පාඩේ ඔබට වලද්දි මේක බලමු දැන් මම ඔබට ඉදිරිපත් කරන්නම් මේක තඹුතේ මේ වීඩියෝ පාඩේ බලද්දි ඔබට අදහසක් එනවා ඇත අතීතයේ කොහොමද මේ සෙවණැලි නාට්‍ය ප්‍රධාන සෙවණැලි නාට්‍ය ප්‍රසංග ඉදිරිපත් කරේ කොහොමද කියන අවබෝධය ගන්න අප බලමු මේක ඔබට දැන් මේ වෙනුවට ඒ වීඩියෝ පාඩය මම දාවණය කරනවා හරි අවබෝධයක් ගමු මේකෙන් දැන් ඔබ දකිනවා ඇත අතීතයේ ඉදිරිපත් කරපු සෙවණැලි නාට්‍ය දැන් ඒ නිරූපණ ශිල්පියා විසින් කොහොමද ඉදිරිපත් කරන්නේ කියන එක ඔබ දකින්නේ මේ ආලෝකයක් ඉදිරියේ අත් දෙක භාවිතා කරලා යම්කිසි සත්‍යංගී නිර්මාණයක් ඉදිරිපත් කරනවා මෙන්න මේවා තමයි අතීතයේදී සෙවණැලි නාට්‍ය වශයෙන් ඉදිරිපත් කරේ එතකොට මේක අපි අඳුරා ගන්නවා ජීනේ තිබ්බ දැන් වර්තමානයේ අපි සිනමා ශාලාවට ගිහලා චිත්‍රපට බලන්නේ ඒ වගේ පුද්ගලයන් උරු වුණා මෙවැනි සෙවණැලි නාට්‍යම් බලන්න අපිට මේ ඔස්සේ ඔබට යම්කිසි අවබෝධයක් ගේ දරුවනේ කොහොමද ඈත අතීතයේ සෙවණැලි නාට්‍ය පෙන්වුවේ ඒ සඳහා ගත් උත්සාහය මොකද්ද කියන අවබෝධය එවනම් අපි ඊළඟට සම්බන්ධයමු අපි මුලින් කතා කරා වගේ අපි රූපවාහිනී මාධ්‍ය ගැන කතා කරද්දී මේ රූපවාහිනී මාධ්‍යයේ වැදගත් වෙනවා ඒ මාධ්‍ය බිහිවීමට පෙර පැවති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන එක රූපවාහිනී මාධ්‍ය බිහිවීමට පදනම් වන්නේ මුලින්ම බිහිපු බිහි වුණ දෘශ්‍ය සංනිවේදන විදිය ඒ වගේම දරුවනේ මේ ඔබ දකින්නේ අර මැජික් ලන්තෑරුම දාගෙන ඉදිරිපත් කළ දර්ශනය ඒ කාලෙදී පුද්ගලයන් මේවා බලීමට උරු වෙලා හිටියා මම මුලින් ප්‍රකාශ කරා වාගේ රූපවාහිනී බිහිවීමට පදනම් වන්නේ සිනමා මාධ්‍යයයි
මේ සිනමා මාධ්‍ය බිහි කරන්න විවිධ ප්‍රයන්තයන් පුද්ගලයන් දරුවා. ඒක ප්‍රතිඵලයක් ලෙස පුතේ දරුවනේ නිශ්චල ඡායාරූප හඳුනා ගත්තා. නිශ්චල ඡායාරූප ශිල්පය හඳුනා දීම තුල ලොවට සිනමා මාධ්‍ය බිහි වීමට ඒක රුකුලක් වුණා. දවුමයි දකින පින්තූරේ දිහා බලන්න මේ පින්තූරයෙන් තියෙන්නේ තනි තනිව ලබාගත් දර්ශන කීපයක්. මේකදී අපි සංවේද විද්‍යාවසය ගැන කතා කරද්දී දන්නවා දරුවනේ දුවන අශ්වයෙකුගේ ඡායාරූපය අරගෙන තියෙනවා කැමරා 10ක් 12ක් භාවිත කරලා. කැමරා 12ක් භාවිත කරලා මේ අශ්වයාගේ ගමන් විලාසයන් ඡායාරූප 16කට අරගෙන තියෙනවා. මේ 16 අපි තනි තනිව බලන ඉන්නකොට ඔබට පේනව ඇති පුතේ වෙන වෙනම තියෙන පින්දුර ටිකක් අස්සෝ ඡායාරූප ටිකක් මෙන්න මේ ඡායාරූප එක දිගට පෙළ ගස්වලා ඒක චලනය වෙන්න සලස්සනවා. ඒ ඔස්සේ චලන චිත්‍රයක් නිර්මාණය කරන්න ඈත අතීතයේ මිනිසුන් උත්සාහ ගත්තා. ඒකේ ප්‍රතිඵලයක් ලෙස චලන චිත්‍ර කැමරාවක් නිර්මාණය වෙනවා. ඒ චලන චිත්‍රය කියලා කියන්නේ මොකද්ද පුතේ? අපි සරලවම කිව්ව අපි අර බලාගෙන යම් කිසි එක පින්තූරයක් දිහා බලමින් නැද්දී ඒ පින්තූරය ටික වේගෙන් කරකවෙන්න යනකොට අපේ ඇස අර තනි තනි තියෙන පින්තූර දිහා නෙමේ එක දිගට ගලපෙන පින්තූරයක් ලෙසට ඇස වටහා ගන්නවා. මෙන්න මේ වටහා ගැනීමෙන් ඇතිවන චිත්‍රයට අපි කියනවා දෘෂ්ටි අඛණ්ඩතාවය කියලා කියනවා. අපි සරලව පැහැදිලි කරපු දෙයක් මොකද්ද? යම් දර්ශනයක් බලමින් ඉන්න දකිමින් ඉන්න විට කෙටි සීමාවකට ඇත ඉවත් වුණත් එයින් මුල් දර්ශනය සමග ඇස සම්බන්ධ වී ග්‍රහණය කර ගැනීම තමයි අපි දෘෂ්ටි අඛණ්ඩතාවය කියලා කියන්නේ. මේ දෘෂ්ටි අඛණ්ඩතාවය කියන සිද්ධාන්තය සිනමාව බිහිවීමට හේතුණයි. කියන්නේ සිනමාවේට අදාළ මුල්ම ප්‍රක්ෂේපණ සිනමා මාධ්‍ය උපකරණය ගොඩනැගීමට මෙන්න මේ සිද්ධාන්තය බලපෑවා. ටිකක් හිතන්න විදුලි පංකාව ගැන. විදුලි පංකාව හිමින් කරගෙනකොට අපිට පේනවා ඒකේ පෙති තුනක් තියෙනවා. හැබැයි විදුලි පංකාව වේගෙන් කරගෙනවා නම් අපිට පෙති තුනක් තියෙනවා කියන එක පිළිබඳව අදහසක් ගන්නේ නැහැ. ඒක එක රවුමක් වශයෙන් තමයි අපේ ඇසට ගන්නේ. මෙන්න මේක තමයි දෘෂ්ටි අඛණ්ඩතාවය කියන සිද්ධාන්තයෙන් කියන්නේ. එතකොට ඔබට මෙන්න මේ කියාදාම පැහැදිලි වෙනවා. මෙන්න මේ වීඩියෝ පාඩේ බලුවා නම් මේ වීඩියෝ පාඩයෙන් අපි ඒ දෘෂ්ටි අඛණ්ඩතාවයේ සිද්ධාන්තය දෘෂ්ටි අඛණ්ඩතාවයේ සිද්ධාන්තය ප්‍රදර්ශනය වෙනවා මේ වීඩියෝ පාඩේ ඔබට නැරඹීමේදී. මේ වීඩියෝ පාඩෙන් කියන්නේ පුතේ මොකද්ද? අර තනි තනිව ගත්ත පින්තූරය එක දිගට වේගෙන් කැරකීමට සලස්සලා The thaumatrope. We have all seen the round card with a bird on one side and a cage on the other. Spin the card and the two sides seem to magically combine, placing the bird in her cage. This elegant toy was invented around 1824 and demonstrated beautifully that an image will linger momentarily in the eye. The persistence of vision principle is at the center of film and animation and is the reason we are able to perceive the illusion of movement from a series of sequential images. This replica includes 10 gorgeously printed reproductions on thick textured round cards, all housed in a handsome wooden box. The phenakistoscope was the first device to demonstrate the illusion of animation. Invented by Belgian physicist Joseph Plateau in 1832, the phenakistoscope was so revolutionary that it was seen by some as witchcraft. A slitted disc with sequential images mounted on a handle. Spin the disc, and nothing unexpected happened. But if the spinning disc is viewed in a mirror, the images burst into life. Viewing the disc's reflection through its slits breaks up the blur of color into a series of sequential images, creating the illusion of motion. This replica includes the 12 original discs manufactured by Plateau, housed in a nice box set with a solid hardwood and brass handle.
The zoetrope, likely the best known early animation device, was invented in 1834. The device consists of a slitted drum containing animation strips that spin on a wooden stand. By viewing the spinning animation through slits in the drum, the blur of color is broken into a rapid succession of sequential images, producing the illusion of motion. The zoetrope was an improvement over the phenakistoscope because it could be viewed by a group of people situated around the drum. This fine zoetrope replica is handcrafted with a solid wood stand and brass drum and includes 34 mostly historical animation sequences with a few modern examples. The praxinoscope, invented in 1877, was the successor to the zoetrope. The praxinoscope replaces the zoetrope slits with angled mirrors placed in the center of the drum. Viewing the spinning animation. ඒ වර්ධනය කිරීම යම් කිසි ඔබ අවබෝධයක් ගත්තොත් සිනමා මාධ්‍ය ලොවට ප්‍රචලිත කරන්න ඒ කාරණාව ඉවහල් වෙනවා කියන එක පැහැදිලි. එහෙමනම් අපි දැන් historical animation sequences with a few modern examples. Come experience the magic and take home something ancient at ancientmagictoys.com. රූපාණි මාධ්‍ය ගැන අපි කතා කරද්දී අපිට වැදගත් වෙනවා සිනමා මාධ්‍ය ගැන මුලින්ම සාකච්ඡාවට බඳින්න ඒකයි මම ඔබ සිනමා මාධ්‍ය ගැන දැන් අරගෙන ගියේ. එතකොට සිනමා මාධ්‍ය සිද්ධ වෙන්නේ දරුවනේ අපි මුලින් කිව්වා මුලින්ම බිහිවන්නේ දෘශ්‍ය සංවේදන විධික්‍රමයේ කිව්වා ඒ ඔස්සේ බිහි වෙනවා සිනමා මාධ්‍ය කිව්වා. මේ සිනමා මාධ්‍ය දෘෂ්ටිකන්දතාවයේ සිද්ධාන්තයේ ඔස්සේ ගොඩනගෙන කිනෙස්ටික් කෝප්සා පිනෙස්කෝප් යන්ත්‍ර භාවිත වුණා කිව්වා. ඒ ඔස්සේ බිහි වෙනවා නව සිනමා මාධ්‍ය උපකරණයක්. ඒ නව සිනමා මාධ්‍ය උපකරණ අපි අඳුරා ගන්නවා මේ වීඩියෝ පාඩයෙන් ඔබට ඒ උපකරණය පිළිබඳව අවබෝධයක් මම දෙන්න උත්සාහ ගන්නම්. මෙන්න මේ වීඩියෝ පාඩේ ඔබට නරබද්දී පැහැදිලි වෙනවා මේ සිනමටෝග්‍රාෆ් කියන යන්ත්‍රය නිර්මාණය වෙන්නේ මේ සිනමාව යම්කිසි සංදි ස්ථානයක් ලෙස. මේ advertised the first cinematographic ලුමියර් සහෝදර විසින් හඳුන්වා දෙනවා ලොවට වීඩියෝ කැමරාව. ඒ වීඩියෝ කැමරාව තමයි සිනමා මාධ්‍ය සංදි ස්ථානයක් ලෙස අපි හඳුනගන්නේ. මේ දකින්නේ ඔබ ඒ කැමරාව. මේ කැමරාව තමයි මුලින්ම සිනමා මාධ්‍ය බිහි කරන්න ඒකේ ප්‍රගතිය කරා ඉවල් වුණ වීඩියෝ කැමරාව ලෙස අපි හඳුනා ගන්නෙ. ඒතර මෙන්න මේ කැමරාවේදී අපිට වැදගත් වෙනවා සෙලෝ ලයිට් සයාපටලේ හඳුනා දී මල්ලවට ඒකේ ප්‍රතිඵලකුත් එක්ක මේ සිනමා මාධ්‍ය ඉදිරියට ගියා. ඒතර මේ යන්ත්‍රය අපි අඳුර ගන්නව නම් මුලින්ම සිනමා යන්ත්‍රය කියන එක නැත්නම් පටිගත කිරීමේ යන්ත්‍රයක් ලෙස ප්‍රොජෙක්ටර්. මේක වර්තමානයේ අපි අඳුර ගන්න වීඩියෝ කැමරාවේ කාර්යය තමයි මේකෙන් සිද්ධ වෙන්නේ. මෙන්න මේ කාරණය සිනමා මාධ්‍ය සංදි ස්ථානයක් ලෙස අපි අඳුනා ගත්තා. ඊළඟට දරුවනේ අපි සම්බන්ධෙමු දැන් අපේ ප්‍රධාන මාතෘකාව දෙසට. අපි කතා කරමින් හිටියේ දෘශ්‍ය සංවේදී බිහුණා ඒසේ සිනමා මාධ්‍ය බිහුණා. මේ සිනමා මාධ්‍යයෙන් පස්සේ බිහි වෙන්නේ පුතේ ඒක ඔස්සේ බිහි වෙන්නේ අපි මේ කතා කරන මාතෘකාව වෙන රූපවාහිනිය ගැන. රූපවාහිනිය කියන්නේ මොකද්ද කියන එක ඉතාල වැදගත් වෙනවා අපිට හඳුනා ගන්න. ඔබ දන්නවා ජනමාධ්‍ය ස්වරූප දෙකක් තියෙනවා. එකක් තමයි මුද්‍රිත මාධ්‍ය, අනික තමයි විද්‍යුත් මාධ්‍ය. විද්‍යුත් මාධ්‍යයේ ප්‍රභේදයන් දෙකක් තියෙනවා නම් අයිති කොටස් දෙකක් තියෙනකම් තමයි ගුවන් විදුලිය, අනික තමයි රූපවාහිනිය. ගුවන් විදුලිය ගැන අපි කලින් කතා කරා. අද අපි කතා කරන්නේ රූපවාහිනිය ගැන. රූපවාහිනිය කියන එක අපි කතා කරපොතේ අපේ ගෘහස්ත උපකරණයන් ලෙස මුලින්ම පැවතිය සාලේ රේඩියෝ යන්ත්‍රයක් ඉතිහාසයේ. නමුත් වර්තමානයේ වෙන විට අපේ නිවසේ සාලේ දින ප්‍රධානම උපකරණය අනිවාර්ය උපකරණයක් බවට රූපාණි යන්ත්‍රය පත් වෙලා තියෙනවා. ඒ රූපාණි මාධ්‍ය
ගැන කතා කරද්දී අපිට මේ රූපාණි යන්ත්‍රය රූපාණිය කියන්නේ මොකද්ද කියලා ඉස්සෙල්ලා හඳුනාගනිමු. රූපාණියක් කියලා කියන්නේ පුතේ මේ ජනතාවගේ ජීවිතයට ජනතාවට අවශ්‍ය තොරතුරු ගෙන එන ජනතාවට අවශ්‍ය තොරතුරු ගෙන එන සමීපතම සව්‍ය දෘශ්‍ය මාධ්‍ය. සව්‍ය දෘශ්‍ය කියලා කියන්නේ අහන්නත් පුළුවන්, දෘශ්‍ය කියලා කියන්නේ බලන්නත් පුළුවන්, අහන්න බලන්න පුළුවන් මාධ්‍යයක් තමයි රූපවාහිනී මාධ්‍ය කියලා කියන්නේ. රූපවාහිනී මාධ්‍යයේදී අපිට වැදගත් වෙන දෙයක් තමයි ඒ රූපවාහිනී ක්‍රමවේදය. මේකේ තියෙන යාන්ත්‍රික ක්‍රමවේදයක් අපි දන්නා පුතේ. අද සිනමාවේදී හඳුනාගත්ත වීඩියෝ කැමරාව තව ටිකක් දියුණු කරලා දැන් වීඩියෝ කැමරාව භාවිත කරලා යම් කිසි දර්ශනයක් රූපගත කරනවා නම් අපි කියන එක තොරතුරු ලැස් කරනවා වීඩියෝ කැමරාවකින්. ඒ ලබා ගන්නා තොරතුරු පාලක මැදිරියක් වෙතට ලබා ගන්නවා. පාලක මැදිරියෙන් ඔස්සේ සංනිවේදන කුළුණක් කරා විකාශනගාරය ඔස්සේ අපි නිවසේ සම්බන්ධ කරලා තියෙන ඇන්ටනාවක් කරා රූපවාහිනී යන්ත්‍රය වෙතට යනවා. එතකොට මේක තමයි අපි හඳුනගන්නේ යාන්ත්‍රික රූපවාහිනී ක්‍රමවේදය කියලා. මේ යාන්ත්‍රික රූපවාහිනී ක්‍රමවේදය හඳුනලා දුන්නේ කවුද? ඔහු තමයි අපි රූපවාහිනී හඳුනලා දුන්න පුද්ගලයා ලෙස හඳුනාගන්නේ. එතකොට මෙතනදී සිද්ධ වෙන්නේ පුතේ මොකද්ද? යාන්ත්‍රික රූපවාහිනී ක්‍රමවේදයේ යම් කිසි රූපයක් කුඩා තිත් බවට පරිවර්තනය කරලා ඒ කුඩා තිත් විද්‍යුත් ක්‍රමයට විසිරුවා හැර එම කුඩා තිත් නැවත රූපයක් බවට නිර්මාණය කරලා රූපාණි යන්ත්‍රය තුලින් පෙන්වීම. එතකොට මේක තමයි අපි යාන්ත්‍රික රූපාණි ක්‍රමවේදය කියලා කියන්නේ. මේ යාන්ත්‍රික රූපාණි ක්‍රමවේදය හඳුනලා දුන්නේ කවුද පුතේ? අපි හඳුනා ගන්නා වූ රූපාණි ලොවට හඳුනා දුන් පුද්ගලයා වශයෙන් ඒ තමයි ස්කොට්ලන්ත ජාතික ජෝන් ලොගී බයඩ් 1925 තමයි. එතකොට රූපාණි කියන යන්ත්‍රණය ලොවට හඳුනලා දුන්නේ. එතකොට මේක අපි ඒ කියන්නේ මොකද්ද? මිනිස් මුහුණක් ප්‍රතිනිර්මාණය කිරීමේ ක්‍රමවේදය වෙනවා යාන්ත්‍රික ක්‍රමවේදය හඳුනා දුන්නේ ජෝන් ලොගී බයඩ් නිසා. අපි හඳුනාගන්නේ රූපාණි ලොවට හඳුනා දුන්නේ ජෝන් ලොගී බයඩ් කියලා. මේ දකින්නේ ඔබ ඔහුගේ පින්තූරය. එතකොට අපිට වැදගත් වෙනවා පුතේ ලෝකය මේ රූපවාහිනී දිනයක් ප්‍රකාශ කරලා තියෙනවා. එක්සත් ජාතික සංවිධානය සම්මේලනයක් තියෙනවා රූපවාහිනී පිළිබඳව විකාශනය පිළිබඳව සාකච්ඡා කරන්න. ඒ නොවැම්බර් මාස 21 සහ 22 කියන දිනවල ඒක ආරම්භ කරපු දිනේ වන 21 වෙනිදා ලෝක රූපවාහිනී ජාතික දිනයක් බවට පත් කරලා තියෙනවා. ලෝකේ ප්‍රථම රූපවාහිනී සම්මේලනය තිබ්බේ 1996 නොවැම්බර් 21 22 දිනේදී එක්සත් ජාතික මහා මණ්ඩලයේ මූලිකත්වයෙන්. එතකොට එදා තමයි සම්මත කරගන්නේ ඒ පැවති දිනේ වශයෙන් ලෝක රූපවාහිනී දිනේ නොවැම්බර් 21 බවට. ඊට අමතරව අපිට වැදගත් වෙනවා ඉතිහාසයේ ප්‍රථම රූපවාහිනී විකාශන ආයතනය පිහිටවන්නේ ඇමරිකාවේ 1933 දී. ඊට පස්සේ ඊට අවුරුදු 3කට පස්සේ එංගලන්තයෙන් නැත්නම් බ්‍රිතාන්‍යයෙන් BBC ආයතනය පිහිටවන රූපවාහිනී ආයතන ලෙස. ඊටත් අවුරුදු 3කට පස්සේ ඇමරිකා එක්සත් ජනපදයේ NBC සහ CBC කියන ආයතන ඒකාබද්ධ කරලා මේ දෙකම ආය පොදු ජනතාව උදෙසා රූපවාහිනී ආරම්භ කරන නාලිකාවන් මහා ජනතාව සේවය සැපීමේ අරමුණින්. එතකොට අපිට ආසන්න ඉන්දියාවේ 1959 තමයි ප්‍රථම රූපවාහිනී නාලිකාව ආරම්භ කරන්න එක දූරදර්ශන නාලිකාව වෙනවා. දැන් අපි පුතේ රූපවාහිනී විකාශය දැන් අපිට වඩා මිනිස්සුන්ට ප්‍රචලිත වන්නේ මේ 1960 දශකයෙන් පස්සේ. ඒ කියන්නේ වර්ණ රූපවාහිනී වර්ණ පින්තූර පෙන්වන යන්ත්‍රයක් බවට රූපවාහිනී හඳුන්වා දෙන්නේ 1960න් පස්සේ. එතකොට රූපවාහිනී යන්ත්‍රය ලෝකයේ ආරම්භය විකාශය ගැන කතා කරා වගේම ශ්‍රී ලංකා රූපවාහිනී ආරම්භය සහ ව්‍යාප්තිය ගැන අපි අවධානය ලක් කරන්න ඕන. ශ්‍රී ලංකා රූපවාහිනී ආරම්භ කරන්න ව්‍යාප්ති කරන්න අපි රූපවාහිනී යන්ත්‍රයක් ඇදුවේ නැහැ. ඒ වෙන විට ලංකා රූපවාහිනී යන්ත්‍ර 10ක් 12ක් තිබුණයි කියනවා. එතකොට පිටරට වැඩසටහන් තමයි අපි බැලුවේ. ඒ රූපවාහිනී යන්ත්‍ර 12 10 12 නාගරික කොළඹ නාගරික ප්‍රදේශ කීපයක මත විතරයි ව්‍යාප්ත වෙලා තිබ්බේ. ඒ රූපවාහිනී යන්ත්‍ර වලින් වැඩසටහන ප්‍රථම වරට විකාශනය කරලා තියෙනවා කොළඹ නැටුම් 10ක් දුරට පමණ. මේ කියන්නේ නොබෙල් ජාතීන්ගේ සමුළුවක් විකාශය කරයි කියලා තමයි කියන්නේ 1976 දී. මෙන්න මේ කාර්ය කරේ කවුද? අනිල් විජේවර්ධන වගේම ශාන් වික්‍රමසිංහ කියලා දෙන්න එකතුලා. මේකේ මූලික උනේ ශාන් වික්‍රමසිංහ කියන මහත්මයා. එතුමා පසුගිය අපේ රජයේ අගමැතිතුමාගේ සහෝදරයා අයියා වෙනවා. එතුමා කැසට් පට නිෂ්පාදනයේ ප්‍රමුඛ පුද්ගලයෙක්.
දැන් ඔහුගේ පටිගත කිරීම ඔස්සේ ඒ ලබාගත් දැනුම තාක්ෂණයේ ඔස්සේ රූපවාහිනී විකාශයක් රූපවාහිනී වැඩසටහනක් පටිගත කරලා විකාශය කිරීමේ කාර්යය එතුමා තමයි මුලිකනේ. ඒ නිසා අපි කියනවා ලංකාවේ රූපවාහිනී විකාශනය කිරීමට මුලිකුනේ සාන් වික්‍රමසිංහ මහත්මයා එතුමා අනිල් විජේන මහත්මයාගේ බොබි කිස්ටි කියන දෙන්නගේ උදව් උපකාරය ඇතුව තමයි මේ කාර්යය කළා දෙන්නේ. මේකට ඇමරිකන් ජනපදයේ පැසිෆික් කමියුනිකේෂන් ආයතනයේ සහාය කරුවෙක් වන බොබි කිස්ටිගේ සහාය සාන් වික්‍රමසිංහ ගත්තයි කියලා තමයි අපි අහලා තියෙන්නේ. එතකොට ලංකාවේ එතුමා ආරම්භ කරපු ප්‍රථම රූපවාහිනී නාලිකාව වන්නේ ස්වාධීන රූපවාහිනී නාලිකාව. පෞද්ගලික නාලිකාවක් වශයෙන් තමයි ආරම්භ කරේ. මේ නාලිකාව 1979 අප්‍රේල් 14 ආරම්භ කරා කියලා තමයි අපි දන්නේ. එතකොට 1979 මේ ආරම්භ කරපු පෞද්ගලික නාලිකාව රජයට පවරා ගන්නවා. රජයට පවරා ගැනීම පනතක් තියෙනවා දේපළ. හේතුව වන්නේ මේ නාලිකාව එක දිගට පැය 24ක් වැඩසටහන් විකාශනය කරේ නැහැ. අන්න ඒ හේතුව මත රජයට පවරා ගන්නවා 1979 ජූනි 5 වන විට. නමුත් අපි දන්න කරුණ තමයි 1979 අප්‍රේල් 14 තමයි ස්වාධීන රූපවාහිනී නාලිකාව ආරම්භ කරේ. දැන් ඒක රජයේ නාලිකාව ලෙස ක්‍රියාත්මක වෙනවා. එතකොට මෙන්න මේ රූපවාහිනී නාලිකාව වැඩසටහන ප්‍රථම නාලිකාව ආරම්භ කර පුද්ගලයා කවුද කියන එක ඔබට ටිකක් දැනගන්න උවමනා කරනවා ඇති. එතකොට මම ඔබට ඒ පිළිබඳ අදහසක් දෙනවා නම් ඉතා වැදගත්. ඒ නිසා මම ඔබට කෙටි වීඩියෝ පාඩයක් පෙන්වන්නම්. මේ කෙටි වීඩියෝ පාඩයෙන් පෙන්වුම් කරන්නේ අපේ රටේ මේ රූපවාහිනී නාලිකාව ආරම්භ කිරීමට මූලික වුණ පුද්ගලයා පිළිබඳව යම්කිසි අදහසක් ඔබට ගන්න. දැන් මේකේ ඔබට පැහැදිලි වෙනවා. මේක ඔබට පැහැදිලි වෙනවා. මේ වීඩියෝ පාඩේ ඔබ බලනවා නම් රූපවාහිනී සංකල්පය සිහිනයක් සේ පැවති අවධියේදීම තාක්ෂණී පරතර හඹා කිය මෙරට සංනිවේදන විප්ලවයේ පෙර ගමන් කරු ඔහුය. රූපවාහිනිය සජීව මෙවලමක් ලෙස ජනතාව අතරට ගෙන යාමේදී මතුවූ අපමණ බාධා, තාක්ෂණික දෝෂ, පරිපාලනීය ගැටලු මුලින්ම දුටු ඔහු ප්‍රාථමික උත්සාහයන් හරහා ශ්‍රී ලංකාවට නව මානීක දොරටු විවෘත කර දුන්නා. ඒ නිසායි ඔහු ශ්‍රී ලංකාවේ මහා සංනිවේදකයන්න් වන්නේ. මේ මහා පුරුෂයා නමින් ශාන්තලාල් නීලකාන්ත වික්‍රමසිංහ හෙවත් ශාන් වික්‍රමසිංහ. නිශ්චිතවම ඔහු ශ්‍රී ලංකාවේ රූපවාහිනී සංනිවේදනයේ පෙරගමන් කරුවායි. ඩඩ්ලි සේනානායක මහතාගේ යුගයේදී ජර්මන් රජයේ ආධාරය යටතේ ශ්‍රී ලංකාවේ රූපවාහිනී සේවයක් ආරම්භ කිරීමට යනවා කියලා පුවත්පතක වාර්තා වෙලා තිබුණා. ඒ කාලේ වෙනකොට ශ්‍රී ලංකාවේ ජනතාවට රූපවාහිනිය කියන නාමය හුරුපුරුද්දයක් වෙලා තිබුණේ නැහැ. රේඩියෝ සිලෝන් එක නම් හුරුපුරුදුයි. නමුත් ඒ යුගයේ සිටම ශ්‍රී ලංකාවේ ජනතාවට රූපවාහිනියක් ලබා දීමට මූලිකත්වය ගෙන කටයුතු කරපු ශ්‍රී ලංකාවේ රූපවාහිනියේ පියා අද අපගේ වැඩසටහනේ කතානායකයා බවට පත් වෙලා තියෙනවා. ඔහු නමින් ශාන් වික්‍රමසිංහ. අයබෝන් කියලා ඔබතුමා අපගේ වැඩසටහන පිළිගන්නවා. අයබෝන් ඔබතුමාගේ දැන් ඔබට පැහැදිලි වෙන්න ඇති, දක ගන්න ඇති ලංකාවේ රූපවාහිනී විකාශයක් නැත්නම් රූපවාහිනී නාලිකාවක් ආරම්භ කරලා පවත්වන මූලික වුණ ශාන් වික්‍රමසිංහ මහත්මයාගේ වීඩියෝ පටය දකින්න ලැබුණා. ඒ ඔස්සේ ඔබ අදහසක් ගන්න ඇති ලංකාවේ රූපවාහිනී නාලිකාව ආරම්භ කරන්න ප්‍රමුඛ වුණේ මූලික වුණේ කවුද කියන එක වගේ. මෙතන ඉතා වැදගත් එතුමා කියනවා ඒ රූපවාහිනී නාලිකාව ආරම්භ කරන්න විශේෂයෙන්ම සංඥා නැහැ, අපි කියන සිග්නල් නැහැ කියලා. ඒ සිග්නල් ලබා ගැනීමේ කාර්යය කරන්න ගත්ත වේස ගැන ඒ පිළිබඳ විස්තරයක් තමයි ඒ වීඩියෝ පැටෙන් තියෙන්නේ. එතුමා රූපවාහිනී මාධ්‍ය ආරම්භ කිරීමට දරපු උත්සාහය තමයි ඒකෙන් පැහැදිලි කරන්නේ. අපිට ස්වාධීන රූපවාහිනී නාලිකාවෙන් පස්සේ දෙවෙනි ලංකාවේ ආරම්භ වෙන්නේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව. ජාතික රූපවාහිනී කියලා අපි වර්තමානයේ හඳුන්වන්නේ. මෙන්න රූපවාහිනී සංස්ථාව ආරම්භ කරන්නේ 1982 පෙබරවාරි 15 වෙනිදා ජපාන් රජයේ පරිත්‍යාගය ලෙසින් තමයි ආරම්භ වෙන්නේ. ඒක වැදගත් වෙන අපිට දෙවෙනි රූපවාහිනී නාලිකාව වන්නේ මොකද්ද? රූපවාහිනී සංස්ථාව තමයි. ඒක තමයි ජාතික රූපවාහිනී සේවය. එතකොට ශ්‍රී ලංකාවේ රූපවාහිනී සේවාවක් වෙන්න පුළුවන්.
ගුවන් විදුලි සේවාවක් ගන්න පුළුවන් මේ විද්‍යුත් මාධ්‍යයක් ආරම්භ කරන්න ඒක නියාමනය කරන්න අවසර දෙන්නේ කවුද කියන එක අපිට ඉතා වැදගත් වෙනවා ලංකාවේ මේ සඳහා අවසර දෙන නියාමනය කරන එකම රාජ්‍ය ආයතනය වන්නේ විදුලි සංදේශ නියාමන කොමිසමයි ඒ රූපවාහිනී නාලිකාවේවා ගුවන් විදුලි සේවාවන් වේවා ඒවා නියාමනය කරන්නේ මේවට බලපතල ලබා දෙන්නේ පවත්වාගෙන යන ක්‍රියාත්මක කරන්න විදුලි සංදේශ නියාමන කොමිසමයි එතකොට ශ්‍රී ලංකාවේ දැනට වර්තමාන රූපවාහිනී නාලිකා කීපයක් තියෙනවා මේ රූපවාහිනී නාලිකා කීපය පිළිබඳව අපිට ඉතා වැදගත් වෙන අපි දකින්න රූපවාහිනී නාලිකා සම්බන්ධව ඔබට දැන් තොරතුරු ලබා දෙන්නේ මම සූදානම් වන්නේ මෙතෙන්දී කුටි අපි රූපවාහිනී යන්ත්‍රයක් ක්‍රියාත්මක කරාට පස්සේ ඒ රූපවාහිනී යන්ත්‍රය තුල අපි දකින්න නාලිකාවන් කීපයක් තියෙනවා ඒ නාලිකා මොනවද කියන එක ඔබට ඒ ආරම්භ කරේ කවදාද කියන එක පිළිබඳව මේ කෙටි වීඩියෝ පටය නැරඹීමෙන් ඔබට යම් කිසි අදහසක් ගන්න පුළුවන් මේ කෙටි වීඩියෝ පට ඔබට පෙන්වන්න මේකේ අදහසක් ගන්න මේ නාලිකා ආරම්භ කරේ කවදාද කියන වෙලාව පිළිබඳව තමයි ඔබට කියන්නේ දැන් මේකෙන් කියනවා මේ රූපවාහිනී නාලිකා දැනට 10ක් 12ක් අපි සුසර වෙනවා ඒ සුසර වෙන රූපවාහිනී නාලිකාවන් මොනවද කියන පිළිබඳව ඔබට යම්කිසි අවබෝධයක් ගන්න පුළුවන් මේ වීඩියෝ පටය ඔබ අහලා බලන විට බලමු එහෙනම් ආමු මේ වීඩියෝ පටය ගැන ලංකාවේ පළවෙනි රූපවාහිනී නාලිකා විදිහට 1979 අප්‍රේල් 13 වෙනිදා ITN එමත් නැත්නම් ස්වාධීන රූපවාහිනිය ආරම්භ වෙනවා. මේ රජයේ නාලිකාවක්. මේ වෙනකොට අවුරුදු 41 තිස්සේ ස්වාධීන රූපවාහිනිය විකාශනය වෙනවා. ශ්‍රී ලංකාවේ දෙවන රූපවාහිනී නාලිකා විදියට ජාතික රූපවාහිනී සංස්ථාවෙන් රූපවාහිනී නාලිකාව ආරම්භ වෙනවා. මේ ආරම්භ වෙන්නේ 1982 දී. මේ වෙනකොට වසර 38ක් තිස්සේ රූපවාහිනී නාලිකාවත් විකාශනය වෙනවා. ලංකාවේ පළවෙනි පෞද්ගලික රූපවාහිනී නාලිකාව විදිහට TV 1 නාලිකාව ආරම්භ වෙනවා. මේ අධිකාරිය වන්නේ MTV චැනල් ආයතනයයි. මෙහි භාෂාවන් ඉංග්‍රීසි සහ සිංහල භාෂා දෙකෙන්ම 1992 දී මේ ආරම්භ වෙනවා. මීළඟට තවත් පෞද්ගලික නාලිකාවක් වන TNL TV 1993 දී ආරම්භ වෙනවා. මේ අධිකාරිය වන්නේ ටෙල්ෂාන් නෙට්වර්ක් ආයතනයයි. මෙයත් ඉංග්‍රීසි සහ සිංහල භාෂා දෙකෙන්ම විකාශනය වෙනවා. දැනට මේ ආරම්භ වී වසර 27ක් ගත වෙනවා. EAP ආයතනයේ පළවෙනි නාලිකාව විදිහට ETV 1995 දී ආරම්භ වෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් විකාශනය වෙන නාලිකාවක් විදිහට. මෙයත් අවුරුදු 25ක් තිස්සේ විකාශනය වෙනවා. 1996 වසරේදී ආර්ට් ටෙලිවිෂන් රූපවාහිනී නාලිකාව විකාශනය ආරම්භ කරනවා. ඒ හිමිකරුව වන්නේ IWS Holdings ආයතනයයි. මෙයත් ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් විකාශනය වූ නාලිකාවක්. EAP ආයතනයේ පළවෙනි සිංහල මාධ්‍ය නාලිකාව විදියට සුවර්ණවාහිනිය 1997 දී ආරම්භ වෙනවා. මේ වෙන විට අවුරුදු 23ක් තිස්සේ සුවර්ණවාහිනී නාලිකාව විකාශනය වෙනවා. ශ්‍රී ලංකාවේ පළවෙනි දෙමළ මාධ්‍ය නාලිකාව විදියට ශක්ති TV මහරාජා ආයතනය විසින් ආරම්භ කරන්නේ 1998 දී. අවුරුදු 22ක් තිස්සේ ශක්ති TV විකාශනය වෙනවා. ශක්ති TV ආරම්භ වී මාස 2කට පසු මහරාජා ආයතනයේ පළවෙනි සිංහල නාලිකා විදිහට සිරස TV 1998 දී ආරම්භ වෙනවා. මෙයත් අවුරුදු 22ක් තිස්සේ ශ්‍රී ලංකාවේ විකාශනය වෙනවා. ශ්‍රී ලංකාවේ රජයට අයිති තුන්වෙනි නාලිකා විදිහට Channel Light 1999 දී ආරම්භ වෙනවා. ඉංග්‍රීසි නාලිකාව විදිහට ආරම්භ වෙන Channel Light මේ වෙද්දී අවුරුදු 21ක් තිස්සේ විකාශනය වෙනවා. Channel Light ආරම්භ වී වසර 6කට පසු Powerhouse ආයතනයට අයිති TV දෙරණ විකාශනය ආරම්භ කරනවා. ඒ 2005 දී සිංහල මාධ්‍ය නාලිකාවක් ලෙස අවුරුදු 15ක් තිස්සේ TV දෙරණ විකාශනය වෙමින් පවතිනවා. ශ්‍රී ලංකාවේ රූපවාහිනී සංස්ථාවේ දෙවන දෙමළ මාධ්‍ය නාලිකාව විදිහට නේත්‍රා TV 2008 දී විකාශනය ආරම්භ වෙනවා. ලංකාවේ පළවෙනි රජයේ නාලිකාව ITN නාලිකාවේ සමගාමී නාලිකාවක් විදිහට වසන්තම් TV දෙමළ නාලිකාවක් විදිහට 2009 දී ආරම්භ වෙනවා. Voice of Asia Network ආයතනයේ පළවෙනි සිංහල නාලිකාව විදිහට සියත TV
2009 ආරම්භ වෙනවා. එම දිනයේදීම Voice of Asia Network ආයතනයේ පළවෙනි දෙමළ නාලිකාව Star Tamil විදිහට 2009 දී විකාශනය ආරම්භ වෙනවා. ලාභ නොලබන ආයතනයක් විදිහට Rangiri TV Rangiri Sri Lanka Media Network විසින් 2011 දී ආරම්භ කරන්නේ සිංහල නාලිකාවක් විදිහට. Asia Broadcasting ආයතනය විසින් 2012 දී Hiru TV ආයතනය ආරම්භ කරනවා. අවුරුදු 8ක් තිස්සේ මේ වෙනකොට Hiru TV විකාශනය වෙනවා. මහමෙවුනා බෞද්ධ ආයතනයේ නාලිකාවක් විදිහට ශ්‍රද්ධා TV 2012 දී ආරම්භ වෙනවා. මේ සිංහල නාලිකාවක් වගේම ලාභ නොලබන ආයතනයක් විදිහටයි පවත්වාගෙන යන්නේ. අසන්නයේදීම ආරම්භ වූ නාලිකාව විදිහට Satis Agency Private Limited ආයතනයේ UTV Tamil නාලිකාව ලංකාවේ විකාශනය ආරම්භ වන්නේ දෙමළ නාලිකාවක් විදිහට. දැනට වසර 3ක් තිස්සේ UTV Tamil විකාශනය වෙනවා. ඔබට දරුවනේ රජයේ අයිතිය ඇතිව පවත්වන රූපවාහිනී නාලිකා හතරක් ස්වාධීන රූපවාහිනිය, ජාතික රූපවාහිනිය, ඒ වගේම වසන්තම් TV සහ Channel I කියන නාලිකා හතර රජයේ අයිතිය තියෙන රූපවාහිනී නාලිකා වශයෙන් උත්, ඒ වගේම අනින් නාලිකා පෞද්ගලික නාලිකා වශයෙන් උත් ආරම්භ කර පවත්වාගෙන යනවා කියන අවබෝධය දැන් ලැබෙන්න ඇති. ඒතර රූපවාහිනී නාලිකා ලංකාවේ මේ අපි සුසර කරපුවා අපිට දැర్శණය වෙන නාලිකා පිළිබඳව ඔබ අවබෝධ කරගත්තේ. ඒතර අපිට ඉදාගෙන වැදගත් වෙනවා පුතේ රූපවාහිනී නව ප්‍රවණතාව ගැන කතා කරන්න. රූපවාහිනී නව ප්‍රවණතාව ගැන කතා කරලා දරුවනේ අපි දන්නවා මුලින්ම මේ රූපවාහිනී අවුරුදු 50ක් විතර කාල සීමාවේ දැන් හැඩ තල වගේම රූපවාහිනියේ වැඩසටහන් වල ආකෘති වෙනස් වෙලා තියෙනවා. දැන් බලමු මේ ඔබට පේනවා මේ මුල්ම රූපවාහිනී කාල වැඩසටහන් හඳුන්වා දීමේදී මේ 1930 දශකයේදී ඒ වගේම 40 දශක වෙනකොට 50 දශක වෙනකොට 60 දශක වෙනකොට 70 දශක වෙනකොට මේ රූපවාහිනී යන්ත්‍රයේ විකාශනය වුණ ආකාරය. ඒතර මුල්ම රූපවාහිනිය තමයි ඔබ මේ දකින්න 1900 අර 25 වලින් ගණන් වලින් පස්සේ හඳුන්වා දුන්නු රූපවාහිනී යන්ත්‍රය ලෙස. ඊට පස්සේ 1980 දශකයේ වෙනකොට 1990 දශකයේ වෙනකොට 2000 දශකයේ වෙනකොට ඒ වගේම වර්තමාන වෙන විට මේ පැතලි හැඩයේ රූපවාහිනී යන්ත්‍රයක් බවට රූපවාහිනී යන්ත්‍රයේ හැඩය වෙනස් වෙලා තියෙනවා කියන අවබෝධය දැන් ඔබට ලැබෙන්න ඇති. දැන් වර්තමානයේ රූපවාහිනී එතකොට හැඩය වෙනස් වෙලා තියෙනවා කියන එක දැන් ඔබට කාරණා පැහැදිලි මේ පින්තූර ටික බලුවට පස්සේ. ඒ වගේම පසුගිය වසර 50 තුල බලපුවාම චන්ද්‍රිකා තාක්ෂණය සහ අන්තර්ජාලය නිසා මොකද වෙන්නේ රූපවාහිනී වඩා ප්‍රබල මාධ්‍යයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපිට විශාල වශයෙන් රූපවාහිනී නාලිකා රාශියක් බලන්න පුළුවන් ලෝකයේ ඕන තැනක ඉඳන් මේ තාක්ෂණය දිනුවත් එක්කම. ඒ වගේම අපි නිවසේ සාලින්දියේ තියෙන රූපවාහිනී යන්ත්‍රය දැන් අතේ ගෙන යකි උපයංගයන් බවට පත් වෙලා තියෙනවා. මේ ස්මාර්ට් දුරකථනයත් එක්ක අපිට දැන් අතේ තියෙන ජංගම දුරකථනයක අපිට රූපවාහිනී නැරඹීම හැකියාව ලැබෙනවා. මේකත් අපි ලගපු රූපවාහිනී නව ප්‍රවණතාවල ලෙස තමයි දකින්නේ. ඒත් එකම දපු දරුවනේ මේ ජනමාධ්‍ය ගෝලීය ජනමාධ්‍ය බවට පත් වෙලා තියෙනවා රූපවාහිනී මාධ්‍ය තුල. එතකොට රූපවාහිනී මාධ්‍ය ජනමාධ්‍ය තුල ගෝලීය ජනමාධ්‍ය බවට කරන ලෝකයේ ඕන තැනකට ඕන පුද්ගලයෙකුගේ නැරඹීමේ අවස්ථාව ලැබිලා තියෙන නිසා අපි කියනවා ඒක ගෝලීය ජනමාධ්‍යයක් කියලා රූපවාහිනී හඳුන්වනවා. ඒ වගේම වැදගත් වෙනවා මේ අවුරුදු 50 තුල ඇනලොග් තාක්ෂණයෙන් ඩිජිටල් තාක්ෂණයට රූපවාහිනී යන්ත්‍රය මාරු වෙලා තියෙනවා. මේක සරලවම කියනවා නම් පුතේ මොකද්ද අපි රූපවාහිනී යන්ත්‍රය නරඹන්න හැකියාවක් නැහැ සංඥාවක් නැත්නම්. ඒ කියන්නේ ඇන්ටනාවක් තියෙන්න ඕන තිබෙන්න නම් අපිට රූපය පැහැදිලි. නමුත් අපිට ඩිජිටල් තාක්ෂණයත් එක්ක ඇන්ටනාව නැත සංඥාව දුර්වල වුණත් අපිට රූපය ටිකක් අපැහැදිලි වාරි රූපය බලා ගන්න පුළුවන් යම් කිසි පැහැදිලි දසුන් ලැබෙනවා. ඒක අපි කියනවා ඩිජිටල් තාක්ෂණයේ දෙන මේ හැකියාව තමයි ඒ අපිට පෙන්නුම් කරන්නේ රූපවාහිනී යන්ත්‍රය. එතකොට අපි හඳුනා ගන්නවා මේක ප්‍රතිසම තාක්ෂණයෙන් අංකිත තාක්ෂණයට පරිවර්තනය වුණු රූපවාහිනී යන්ත්‍ර තමයි දැන් දකින්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් පුතේ අර මං මීට පෙර දාපු වීඩියෝ පටෙන් ඔබ දකින්න ඇති රූපවාහිනී නාලිකා කීපයක් ගැන මේ නාලිකා වලට අමතරව ලෝකයේ තියෙන ඕනෑම නාලිකාවක් බලන්න පුළුවන් අපිට ජාත්‍යන්තර නාලිකා අපේ නාලිකා ජාත්‍යන්තර ප්‍රදර්ශනය කරන්න පුළුවන්. ඒක කියලා අපිනා PO TV සම්බන්ධතාවය ඔස්සේ මේකත් අන්තර්ජාලයේ ප්‍රතිඵලයක් වශයෙන් රූපවාහිනී නව ප්‍රවණතාවය ලෙස හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තමයි රූපවාහිනී යන්ත්‍රය වලින් දැන් අර මුලින් දැන් දැනුත් දෙමයි
2D එමනම් අපි කියන ද්විමාන රූප තමයි බොහෝ දුරට දකින්නේ ඊට අමතරව ගැඹුරු දර්ශන සහිත පළල් දර්ශන සහිත 3D තාක්ෂණයෙන් යුතු නිර්මාණය කරන කාටුන් චිත්‍රපට වගේ දේවලුත් නැරඹීමේ හැකියාව තියෙනවා ඒ සඳහා ඔබට ඉතා වැදගත් වෙනවා මෙන්න මේ උපකරණය මම පෙන්වන මෙන්න මේ උපකරණයේදී පෙන්වන්නේ දරුවනේ මේකෙදී පෙන්වන්නේ මේ ඔබට මේ ඉතා වැදගත් මේ රූපాయని නාලිකා යන්ත්‍රය ගැන කතා කරද්දී මේ උපකරණේ කියනවා දරුවනේ මොකද්ද මේ මෙන්න මේ ඔබට මේ මං අතේ තියෙන කණ්ණාඩිය මේ කණ්ණාඩිය අපිට පුළුවන් භාවිතා කරලා 3D තාක්ෂණයෙන් නිපද වුණ රූප රාමු බලන්න පුළුවන් එහෙම නැත්නම් අපිට වැඩසටහන් බලන්න පුළුවන් මෙන්න මේකත් මේ රූපాయని නව ප්‍රවණතාවල ලෙස තමයි අපි හඳුනාගන්නේ මේක ඒ 3D තාක්ෂණය ලැබීමට හැකියාව ලැබෙන කණ්ණාඩිය රූපාණ්‍ය යන්ත්‍ර මිලදී ගැනීමට ඔබ අතරපත් වෙනවා. එහෙනම් මේ කණ්ණාඩි භාවිතා කරලා අපිට පුළුවන් ඒ 3D තාක්ෂණයෙන් තියෙන පින්තූර, ඒ වගේම වැඩසටහන්, ඒ වගේම වීඩියෝ පට ටෙලිනාට්‍ය විශේෂම කාටුන් නිෂ්පාදනය කරලා තියෙන මේ තාක්ෂණය මේව නරඹන්න හැකියාව ලැබෙනවා. ඒක රූපාණ්‍ය නව ප්‍රවණතාවල ලෙස අපිට අඳුර ගන්න පුළුවන්. ඒ වගේම අපි කතා කරමු ඊළඟ මාතෘකාව රූපාණි මාධ්‍යයේ ලක්ෂණ ගැන. රූපාණි මාධ්‍ය පුතේ ලක්ෂණ ගැන කතා කරද්දී පළවෙනි එක අපි අඳුර ගන්නවා මේක ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යය. ඒ කියන්නේ රූපේ වාග් බලන්නත් පුළුවන්, ඒ වගේම අහන්නත් පුළුවන්. කලින් අර ගුවන් විදුලි වගේ පරිකල්පනීය වෙනඳ මවා ගැනීම හැකියාවක් අවශ්‍ය වෙන්නේ නැහැ රූපාණිය ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයන් නිසා. දෙවෙනි ලක්ෂණය තමයි රූපාණිය මාධ්‍ය සමීප මාධ්‍යයක් වෙනවා ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩි. ඒ කියන්නේ ගුවන් විදුලියයි රූපාණියයි අතරේ අපි අහුවක් කායි හරි ඔබ ගුවන් විදුලියද රූපාණියට වැඩි කවඩා කැමති කිව්වොත් ඕනම කෙනෙක් දෙන උත්තරේ තමයි රූපාණි මාධ්‍යයට අපි සමීපයි කියන එක. ඒ නිසා අපි කියන ආකර්ෂණය මාධ්‍යයක් කියලා. එවන් රූපාණිය සජීවී මාධ්‍යයල සඳහන් කරනවා. ඒ කියන්නේ සිදුවන සිදුවීම් වේගයෙන් පුද්ගලයන්ට ගේන්න පුළුවන් ඒ දර්ශන එසින් දෙනවා. ඒ නිසා ඒක බලන් ඉන්නදී අපිට සමීපයි වගේ සජීවී කියන එක පැහැදිලි වෙනවා ඊළඟ ලක්ෂණය. එතකොට අපි හඳුනා ගන්න රූපාණි මාධ්‍ය එකක් තමයි සවිදුස්ස මාධ්‍යය, දෙවෙනි තමයි ඒක සමීප මාධ්‍යය, තුන්වෙනි එක සජීවී මාධ්‍යයල රූපාණි මාධ්‍ය ලක්ෂණ හඳුනා ගන්නවා. හතරවෙනි එක තමයි රූපාණි මාධ්‍ය ජන මාධ්‍යයට අයිති එකක්. ජන මාධ්‍යයේ ස්වරූප දෙකක් තියෙනවා විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය. රූපාණි කියලා කියන්නේ ජන මාධ්‍යයට අයිති විද්‍යුත් මාධ්‍ය වර්ගයකට අයිති එකක් වෙනවා කියලා හතරවෙනි ලක්ෂණය. රූපාණි පුතේ අස්ථයි මාධ්‍ය ලෙස ඊළඟට හඳුනා ගන්න. අස්ථයි මාධ්‍ය කියලා කියන්නේ මොකද්ද පුතේ? රූපාණි විකාශනයේ මොහොතේම ඒ වැඩසටහන නැරඹිය යුතුයි නැවත ග්‍රහණය කර ගැනීම අපහසුතාවක් තියෙන නිසා අපි කියනවා රූපාණිය අස්ථයි මාධ්‍යයක් කියලා කියන එක ලක්ෂණ රූපාණි. රූපාණි මාධ්‍යයේ වගේම වියදම් අධික මාධ්‍යයක්. ඒ කියන්නේ රූපාණි මාධ්‍යයන් වශයෙන් ගත්ත රූපාණි යන්ත්‍රය මිලදී ගැනීම වෙන්න පුළුවන්. රූපාණි සේවාවක් විකාශනයක් පවත්වාගෙන යෑමෙන්න පුළුවන්. මේ දෙකටම විශාල වියදමක් දරන නිසා මේක පිරිවැය අධික තාක්ෂණික උපකරණ බහුල මාධ්‍ය ලෙස රූපාණි මාධ්‍ය අපි හඳුනා ගන්නවා. මෙන්න මේ කාරණාව පැහැදිලි කරන්න අපිට පුළුවන්. ඔබට මෙන්න මේ වීඩියෝ පාඩේ බැලුවා නම් රූපාණි මේ දවස්වල ඔබට යන්න හැකියාවක් නැහැ පුතේ. රූපාණි මාධ්‍ය ආයතනයේ ස්ටුඩියෝ එකකට රූපාණි මාධ්‍ය තුල ගියා නම් මේකේ ක්‍රියාකාරීත්වය පිළිබඳ යම් කිසි අවබෝධයක් ගන්න පුළුවන්. ඒ නිසා එහෙම හැකියාවක් නැවත නිසා මම ඔබට රූපාණි ආයතනයක ක්‍රියාකාරීත්වය පිළිබඳව කෙටි වීඩියෝ පටයක් පෙන්වන්නම්. ඒක උපකරණ පිළිබඳව ඔබට එතකොට යම් කිසි අවබෝධයක් ගෙනවා. ඒ අවබෝධයෙන්ද මෙන්න මේ වීඩියෝ පටේ බලපුවා ඔබට ඒ ස්ටුඩියෝ එකට අවශ්‍ය වෙන උපකරණ මොනවද, ක්‍රියාකාරීත්වය මොනවද, මේ වියදම් අධික බව කියන එක කාරණා ඔබට පැහැදිලි වෙයි. මේ වීඩියෝ පටේ බලද්දී බලන්න. ලබා ගන්න පුළුවන් නමුත් ඔබට අවස්ථාව ලැබෙන්නේ
රූපවාහිනී මාධ්‍ය ආයතනයක ස්ටුඩියෝ එක ක්‍රියාකාරීත්වය ඒ වගේම එයගේ භාවිත උපකරණ පිළිබඳව යම්කිසි අවබෝධයක් දැන් ලැබුණා. අපි ඊළඟට බලමු පොතේ ඉදිරියට මේ රූපවාහිනී මාධ්‍ය පිළිබඳ පාඩමේදී අපිට ඊළඟට වැදගත් වෙන කාරණාවක් තමයි රූපවාහිනී මාධ්‍ය තුල කතා කරපුවාම ඊළඟට අපිට වැදගත් වෙන මාතෘකාවකට අපි යනවා. ඒක තමයි රූපවාහිනී වැඩසටහන් ප්‍රභේද. ඉත රූපවාහිනී වැඩසටහන් ප්‍රභේද කියන එක අපි අද දිනේදී සාකච්ඡා කරන්න උත්සාහ ගන්නේ නැහැ. අපි ලැබිලා තියෙන කාලයත් එක්ක අපි ඒක ඊළඟ දවසේ ඔබත් සමඟ කතා කරන්න සූදානම් වෙනවා රූපවාහිනී වැඩසටහන් ප්‍රභේද ගැන. එතකොට අපි උත්සාහයක් ගමු දරුවනේ. අද සාකච්ඡා කරපු පාඩමේ කරුණ පිළිබඳව යම්කිසි අවබෝධයක් ගන්න අද සාකච්ඡා කරපු කරුණුත් එක්ක යම්කිසි අවබෝධයක් ගන්න ගැටලු පිළිබඳ ගැටලු කීපයක් සාකච්ඡා කරමු. එතකොට අපිට පැහැදිලි වෙන දෙයක් තමයි රූපවාහිනී මාධ්‍ය තුල විභාගයේදී ප්‍රශ්න කරන එක ප්‍රශ්නයකට යමු. මෙන්න මේක පෝටර් ක්‍රිපි ආයිසන්ස්ටයින්ස් ආදී දායකත්වය ලැබෙන මාධ්‍ය මොකද්ද කියලා තමයි අහන්නේ මේ ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ අපිට අවධානය ලක් කරොත් නිවැරදි උත්තරය ඔබ හඳුනා ගන්න මොකද්ද උත්තරය වන්නේ. අපිට සිනමා මාධ්‍ය, ගුවන්විදුලිය, රූපවාහිනිය සහ පුවත්පත් මාධ්‍ය කියලා උත්තර තුන හතරක් දීලා දෙනවා. මේක නිවැරදි උත්තරය වන්නේ මොකද්ද? මේ තුන් දෙනාම දායකත්ව ලැබෙන්නේ මොන ලකුතේ මොනවාද? සිනමා මාධ්‍යවල තමයි මේ තුන් දෙනාගේ දායකත්වය ලැබෙන්නේ. ඊළඟට අපිට වැදගත් දෙවෙනි පන්නේට අපි යනවා. දෙවෙනි පන්නේ කියන්නේ ජෝන් ලොගී බෙයාට්, ජොහන් ගුටෙන්බර්ග්, ගුග්ලියෙල්මෝ මාකෝනි, චාලි චැප්ලින් යන අය අදාළ වෙන මාධ්‍ය පිළිවෙලින් කියන්නේ අපිට දීලා දෙන මාධ්‍ය කීපයක්. ගුවන්විදුලි, රූපවාහිනී, පුවත්පත් සිනමාව එක. දෙක රූපවාහිනී, පුවත්පත්, ගුවන්විදුලි සහ සිනමාව. තුන රූපවාහිනී, ගුවන්විදුලි, පුවත්පත් සහ සිනමාව. මෙන්න මේ පිළිතුරු වලින් නිවැරදි පිළිතුර මොකක්ද කියන එක තමයි අහන්නේ. එතකොට ජෝන් ලොගී බෙයාට් අපි දන්නවා හඳුනන අය දුන්නේ රූපවාහිනිය. ජොහන් ගුටෙන්බර්ග් මුද්‍රණයන්ත හඳුනන දුන්න නිසා පුවත්පත් සම්බන්ධ වෙනවා. ගුග්ලියෙල්මෝ මාකෝනි අම්දා දුන්නේ ගුවන්විදුලි යන්ත්‍රය. එවගේ චාල්ස් චැප්ලින් නියට සිනමා සිනමාවේ නියට සිනමා හඳුනා දීමට පුරෝගාමී වුණු පුද්ගලයා නළුවා වෙනවා. නිසා අපි කියනවා දෙවෙනි පිළිතුර මේකට නිවැරදි කියලා අපිට ගන්න පුළුවන්. ඒ වගේම අපිට අහන ප්‍රශ්නයක් ඊළඟට රූපවාහිනී සහ ගුවන්විදුලි මාධ්‍ය අඳින්නීමට පොදුවේ භාවිතා කරන පදයේ කුමක්ද? මේ වගේ ප්‍රශ්නයක් ගන්න පුළුවන් අපිට. එතකොට ඒකට අපි භාවිතා කරන පදේ මොකද? රූපවාහිනී ගුවන්විදුලි අයිති වන්නේ මොනවාද පුතේ? විද්‍යුත් මාධ්‍යයට. ජනමාධ්‍ය කියන්න බෑ. ජනමාධ්‍ය කිව්වොත් මෙතන පුවත්පත් සංගරා පොත්පත්ත් අයිති වෙනවා. ඒ නිසා ඒ දෙක ඒවා නැති නිසා අපිට මේකට ගන්න වෙන්නේ විද්‍යුත් මාධ්‍ය කියන පිළිතුර. ඊළඟට එනවා ප්‍රශ්නයක්, අවසාන ප්‍රශ්නය. ඡායාරූපකරණය ආරම්භ වීමට කාලාන්තරයකට පෙර සෙවණැලි රූප භිත්තියක් මත පතිත කර නැරඹීමට මිනිසා දැන සිට ඇත. මේ සඳහා භාවිත කළ උපකරණය නම මොකක්ද කියලා කියන්නේ? මේක උපකරණ නම මොකද පුතේ? මොකද්ද? මැජික් ලන්තෑරුම. එවනම් අපි හඳුනාගත්ත ප්‍රශ්න තුනකට අවශ්‍ය උත්තරත් මේක. අපි මැජික් ලන්තෑරුම කියන එක මුල්ම ප්‍රක්ෂේපණ උපකරණය කියලා හඳුනා ගන්න යන්ත්‍රය කියලා හඳුනා ගන්නවා. එවනම් දරුවනි අපි රූපවාහිනී මාධ්‍ය පිළිබඳව සාකච්ඡා කරා. එතකොට දැන් අපිට එනම් යම්කිසි අවබෝධයක් ආවා රූපවාහිනී මාධ්‍ය ලෝකයේ වගේම ලංකා ඉතිහාසය රූපවාහිනී මාධ්‍යයේ ලක්ෂණ රූපවාහිනී මාධ්‍ය විශේෂතා. අපිට මේ රූපවාහිනී මාධ්‍ය ඊළඟට කතා කරන්න දෙන්නේ වැඩසටහන් ආගමික සහ වැඩසටහන් ප්‍රභේද ගැන සහ රූපවාහිනී මාධ්‍ය සමාජ බලපෑම ගැන. ඒ පිළිබඳව තවත් දවසකදී තවත් වීඩියෝ පටයකින් දෙවෙනි වීඩියෝ පටයකින් හමු වෙන බලාපොරොත්තුෙන් ඔබෙන් සමු ගන්නවා. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන් දරුවන්ට.